අයිබෝන් ඔබ සෑම සතියකම සඳුදා දිනක රාත්‍රී 9:30ට බොහොම බලාපොරොත්තුවෙන් බොහොම හැඟීම් සහිත ඔබ රැඳී සිටින්නේ ඔබේ ජීවිතයේ අනාගතය පිළිබඳව ඒ වගේම විශ්ව තාරකා සහ ග්‍රහ තාරකා අනුව ඔබේ උපන් කේන්දරයේ ජන්ම පත්‍රය මේ සියලු කරුණු කාරණා ගෙන හරමින් ඔබ උපන් වේලාවට අනුව ඔබේ ජීවිතයේ අනාගතයේ කොහොමද ගොඩ ගැහැ ගස්න්නේ ගොඩ නගා ගන්නේ කොහොමද ඉදිරි අනාගතයේ ඔබට කොහොමද ඔබේ විවාහය සාර්ථකත්වයේ පිළිබඳව ඔබේ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව මේ ආදී කරුණු කාරණා පිළිබඳව බොහොම විමසිල්ලෙන් පුරා පැය දෙකහමාරක කාලයක් සිය සෙනාලිකාවේ ජීවිතය සහ තාරකා වැඩසටහනත් එක්ක එකතු වන්නේ අදත් එම වැඩසටහන ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් හරියටම රාත්‍රී 9:30ට ඔබේ නිවහනට ආපු වෙලාවේ මේ සියලු කරුණු කාරණා පිළිබඳව අපට පිළිතුරු දෙන්න ඔබේ ගැටලු වලට පිළිතුරු දෙන්න අපිත් එක්ක රැඳී සිටින්නේ සම්මානනීය අපේ විශ්ව අභිමහණී විශ්ව කීර්ති කලා කීර්ති එවැගේම ජ්‍යොතිෂ විශාරද සම්මානනීය ආචාර්ය ජ්‍යොතිෂ විශාරද විජිත රෝහණ විජේමුණි මැතිතුමන් ආයුබෝවන් කියලා ඔබතුමන් පිළිගන්නවා එතුමන් අදත් ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට මේ පැය දෙකහමාරක කාල සීමාවක තුලදී රැඳී සිටිනවා අපි ඔබට බොහොම සෙනෙහසින් ගෞරවයෙන් ආරාධනා කරන්නේ ඔබේ ගැටලු ඔබේ පැනය අපට ඉතාමත්ම කෙටියෙන් ඔබ අපේ දුරකථනයට කතා කරලා කියන්න අපේ දුරකථන අංකය 287.96.2 287.96.2 මෙතෙන් පටන් ඔබට මේ දුරකථනයේ විවෘත පවතිනවා රාත්‍රී 12 වෙනතුරු ඔබට පුළුවන් ඔබේ ගැටලුව බොහොම කෙටියෙන් ඉතාමත්ම ඉක්මනින් අපට පවසන්න අපි ඒ ගැටලුවට අපේ ජ්‍යොතිර්වේදී සම්මානනීය විජිත රෝහණ විජේමුනි මහතා ලවා පිළිතුරු ලබා දෙන්නත් සූදානමින් ඉන්න බව අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා විජිත රෝහණ විජේමුනි මැතිතුමනි අපි පසුගිය සතියේ කතා කළේ විවාහ ප්‍රමාද වීම සහ විවාහ පොරොන්දම් පිළිබඳව අපිට මේ සතියට නැවත වතාවක් එයින් ආරම්භ කරපු තැනින් අපිට අවසන් කරන්නට වෙනවා බොහෝ ප්‍රතිචාර අපට ලැබී තිබුණා මේ පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයන් අපෙන් අහලා තිබ්බ නැවත වතාවක් මේ පිළිබඳව කතා කරන්න මේ සතියේ කතා කරන්න කියලා අපි නැවත්තපු තැනින් මේ පිළිබඳව අපි ආරම්භ කරන්නද සූදානම් වෙනවා. ඇයි අපේ මේ විවාහ ප්‍රමාදයට හේතු කාරණා පිළිබඳව තවත් දුරටත් විස්තර කළොත් ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ පිළිබඳව පැහැදිලි කරන්න කියලා. ඔව් දැන් සාමාන්‍යයෙන් දෙදෙනෙකු අතර පොරොන්දම් පරීක්ෂාවේදී කිසි පොරොන්දම් කියලා එකක් තියෙනවා 11 පොරොන්දම් කියලා එකක් තියෙනවා 8 පොරොන්දම් කියලා එකක් තියෙනවා 8 පොරොන්දම් කියන්නේ ගැලපිය යුතුම අටක් කියලා තියෙනවා මේකේ මේක බ්‍රාහ්මණයෝ එයාලට වාසි විදියට ස්ත්‍රීන්ට දන්වන්නේ සමාජයේ බ්‍රාහ්මණ එදා බුදුන් වහන්සේ පාල වෙන්න කලින් තිබ්බ தත්ත්වයේ යනුව තමයි මේව සකස් කරලා තියෙන සමහර දේවල් මෙහෙම Tamanට වාසිදායක වෙන විදියට ඕකේ අපි කතා කරා එදා ග්‍රහ පොරොන්දම ගැන මෙන්න මේ ග්‍රහ පොරොන්දම ගැලපෙන්නේ නැහැ කියලා ගොඩක් විවාහ ප්‍රතික්ෂේප කරනවා දෙමෝක්යන්ගේ ජ්‍යොතිර්වේදිය ළඟට ගියාම ඒක ලොකු වැරද්දක් ඒ ජ්‍යොතිර්වේදින් අතින් සිද්ධ වෙන්නේ මොකද මම අවුරුදු දැන් 30කට ආසන්න සංඛ්‍යාවක් ජ්‍යොතිෂවේදියේ ලෙස කටයුතු කරපු නිසා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා මොකද කේන්දර 1000ක් බැලුවොත් එකක් දෙකක් තමයි මේ ග්‍රහ පොරොන්දම සුබ වෙන්නේ එහෙනම් ඉතින් ග්‍රහ පොරොන්දම සුබ වෙනකම් බලන් හිටියොත් තමන්ගේ දියණියට හෝ පුතාට විවාහයක් කරගන්න සිද්ධ වෙන්නේ නැහැ විශේෂයෙන් සෙනසුරු ග්‍රහය 12-1-2 කුජ සනි මංගල යෝගේ තියන අයට කුජ සනි සම සස්තෝම කේන්දරේ ඉන්න අයට හත් චන්නාධිපතිය නීචායට විවාහයක් කරගන්න වෙන්නේ මම මෙන්න මෙහෙම දෙයක් කියනවා ග්‍රහ පොරොන්දම කියන්නේ ස්ත්‍රීගේ පාපාංශක අඩු වෙන්න ඕන පුරුෂයා පාපාංශක නැ පුරුෂයාගේ පාපාංශක අඩු ස්ත්‍රී දැන් මෙහෙමයි වෙන තියෙන්නේ ඕක ස්ත්‍රියගේ පාපාංශක වැඩි නම් ඒක ගහ පොරොන්දම සුබ නැති හැටියට තමයි මේ සලකන්නේ ඔව් ඉතින් මේක වැරදි දෙයක් නේ කියන්නේ එතනින්ම පේනවා කරපු අසාධාරණ මේක බ්‍රාහ්මණය තමන්ට වාසිදායක ලෙස යොදාගත්ත අවියක් මම ඒක ප්‍රතික්ෂේප කරන එක එහෙම වුණොත් පනින්න හැමෙන්නේ දැන් මගෙන් පවා අනුමත කරගෙන යන සමහර පොරොන්දම් සමහර ජ්‍යොතිර්වේදීන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේක ගැලපෙන්නේ නැහැ කියලා.
මම දෙමව්පියන් නැවත මල් ළඟට ආවම කියන්න මේ කාරණේ මංගුවේ ජ්‍යොතිර්වේදියෙන් අහන්න කියලා තමනුත් කසාද බැන්නේ මේ ග්‍රහ පොරොන්දම සුබ වෙලාද කියලා. ඊට එහා මට මේක කතා කරන්න දැන් මොකද මේ රටේ පත්තරයක් ගත්තොත් මංගල යෝගවල කවුද වැඩියෙන්ම ඉන්නේ? මේ සෙනසුරු 7 12 1 2 කුජ සනි තියෙන වුරුදු 35 38 වෙච්ච අය යාළගේ උපතින්ම විවාහ ප්‍රමාද දෝෂ තියෙනවා. ඒ රාශිවල ඉන්න අයගේ. ඒ අයත් මේ ජ්‍යොතිර්වේදිය තවත් කරන්නේ ලොකු කරදරයක් නේ. කියන්නේ කසාදන උපදින්නම නේ කටයුතු කරන්නේ. ඒව වැරදි දේවල්. මේක අදට ගැලපෙන අයුරින් අපි මේක පවත්වාගෙන යා යුතුයි මගේ මතේ. ඒකනේ ජ්‍යොතිර්වේදින් මගේ නෙමේ මම මේ ශාස්ත්‍රයේ මගේ හැකියාව මත තනියම ඉගෙන ගත්තේ මම. හිරගෙදරින් තමයි මේක ආරම්භ කරේ මම 1987. ඒ අද දක්වා මම මේ රටේ මේ අනාගකී අටක් කියලා 80 මේ පළවෙනි අනාගකී මම පටන් ගත්තේ දැනට අවුරුදු 2-3කට උඩදී. ඒ දායන කියපු දේවල් හරියටම ඔය කියන ජ්‍යොතිර්වේදින් කියන දේවල් වැරදි වෙලා තියෙනවා පරණ අය. ඒක නිසා මම මිනිස්සුන්ට කියන්නේ බුද්ධිමත් වෙන්න. කෙනෙක් වැරදි දෙයක් උපදේශයක් දුන්නොත් තව කෙනෙකුෙන් බලන්න. එකම ජ්‍යොතිර්වේදියට වහල් වෙලා හිටියොත් ඔබේ දුවගේ පුතාගේ විවාහය ප්‍රමාද වෙන්න පුළුවන්. අනිත් එක මේ පොරොන්දම් පරිස්සාවේ මූලික තැන දෙන්න ඕන පොරොන්දමක් තමයි මේ රජ්ජු පොරොන්දම. රජ්ජු පොරොන්දමෙන් තමයි මොන රණ්ඩු සරුව වුණත් දෙන්න අතර විවාහය කඩන් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් පොරොන්දම රජ්ජු පොරොන්දම් බව සුබ වෙලා තියෙනවා. මම තව එදා සඳහන් කරා බෞම දෝෂ තියෙනවා නම් විවාහ කැඩෙනවා කියලා. ඒ කියන්නේ කුජග්‍රහය 12 1 2 4 7 8 ඉන්නවා නම් ඒක බෞම දෝෂ. අනිත් කෙනාගේ තේ තැනකම ඒ කුජග්‍රහය ඉන්න ඕන කියලා. කුජග්‍රහයෙන් තමයි මේ බෞම දෝෂ ඇතිවන්නේ. නමුත් මේ බෞම දෝෂ තියන අයගේ පවා රජ්ජු පොරොන්දම සුබ නම් කසාදෙ මේ දික් කසාදන වී මැරෙනකම් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම මගේ අත්දැකීම් තියෙනවා. අන්න ඒක නිසා මේ රජ්ජු පොරොන්දමට තමයි මම මූලික තැන දෙන්නේ අනිත් පොරොන්දම් 19ට වඩා. එතකොට ඔබතුමන් මට කියන්න මේකෙදි ගැලපිය යුතුම පොරොන්දම් මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් නැගත් පොරොන්දම, මහේන්ද්‍ර පොරොන්දම, ඝන පොරොන්දම, භූත පොරොන්දම, නාඩි පොරොන්දම, ග්‍රහ පොරොන්දම, ආයුෂ පොරොන්දම මෙන්න මේ පොරොන්දම් ටික ගැලපිය මේකේවා ඇටියට නම් කරලා තියෙනවා. නමුත් අට පොරොන්දම වල ග්‍රහ පොරොන්දම සුභ කරන එක නම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒට හේතුව ඇයි? ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ස්ත්‍රී කේන්දරේ පාපියෝ වැඩි නම් මේක පුරුෂයා කලින් මැරෙනවා කියන මතවාදයක් තමයි මේ දාලා තියෙන්නේ. වැරදි. එහෙනම් පුරුෂයා පාපාංශක වැඩි නම් ස්ත්‍රිය මැරෙනවා කියන ගේපත්ත හිතන්නේ නැද්ද? ඒක හරි අසාධාරණයි මේ ගහ පොරොන්දම මේ ස්ත්‍රී පාශයෙන් බැලුවොත්. ඒතර මේ දෙක සමසමව තිබුණොත් මොකද්ද හේතුව? එකාංශකයක් වැඩි වුණත් ඉතින් මේ ස්ත්‍රියගේ නරක හැටිය තමයි එන්නේ නවීන තාක්ෂණය අද තියෙන තාක්ෂණයෙන් බලනකොට. වැරදි. ඒකයි මම මේ මොලේ පාදන්න මේ අම්මලා තාත්තලට කියන්නේ. ගොඩාක් වැරදි තියෙන මේ ජ්‍යොතිර්වේදින් කරන මං එකින් එක පියවරෙන් පියවර මේ වැඩසටහන් වලින් ඔබව දැනුවත් කරනවා. මං කියන විදියට බුද්ධිමත්ව හිතා බලලා කටයුතු කරන්න කියලා තමයි මම මේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවට විවාහයක් කරියන්න කියලා.